ස්වාධාරක තුබලා ඒ ජාති බේදය මේ කිසිම දෙයක් බලන්න ඇතුව හැමෝම සමගි සම්පන්නව එක මුතුව කටයුතු කළා. තෙරුවන් සරණයි පින්වත්නි, ඔබ සෑම සියලුම දෙනාටම. ඉතින් ඔබ හැම දෙනාම මේ සම්බන්ධ වී සිටින්නේ අමාවතුර YouTube නාලිකාව සමගින්. ඉතින් අද විශේෂයෙන්ම වටිනා කාරණයක් ඔබට සිහිපත් කිරීම සඳහායි මේ සූදානම් වෙන්නේ. වෛරසයක් පැතිර යනවා ලෝකයේ බොහෝ රටවල් වලට මේ වෙනකොට පැතිර ගිහිල්ලා තියෙනවා. දැන් ලංකාවටත් මේ වෙනකොට මේ වෛරසය පැතිර ගිහිල්ලා තියෙනවා. ඉතින් අද නිවුස් වලට අපිට දැක ගැනීම හැකියාවක් ලැබුණා. කොරෝනා රෝගීෙක් හඳුනාගත්තා කියලා ස්ථිර වශයෙන්. ඉතින් ඒ වගේ තව තව රෝගීන් මේ රට තුළ ඇතිවීමේ අවදානමක් ලංකාව තුළ තියෙනවා. ඉතින් ඒක නිසා වර්තමාන රජය අද දවසේදී තීරණය කළා සියලු පාසල් ලංකාව තුළ ක්‍රියාත්මක වෙන සියලුම පාසල් ටික බහලා දාන්න. එතකොට ඒකෙදී අධ්‍යාපන අමාත්‍යතුමා මතක් කළා පෞද්ගලික පාසල් තියෙනවා සහ උපකාරක පන්ති තියෙනවා. ඉතින් ඒ අයටත් මතක් කළා සිහිපත් කළා ළමුන් කැඳවන්න එපා මේ කාල සීමාව තුළ. පුළුවන් තරම් ළමයින්ට මේ නිවාඩු කාලයේ විදිහටම නිවාඩුව ලබා දෙන්නට කියලා. ඉතින් දැන් සමහර දරුවෝ ඉන්නවා මේ කොරෝනා රෝගය නිසා, මේ වෛරසය පැතිරෙන නිසාමනේ නිවාඩු දුන්නේ. සමහර ළමයි ඉන්නවා මේක හරි විනෝදයක් විදියට සලකනවා. හැබැයි පුතේ, මේ දවස්වල ඔබ මේ නිවාඩුව වෙනදා අපි ගත කරන නිවාඩුවක් විදියට සලකන්නට සූදානම් වෙන්න එපා. විනෝදයෙන් ගත කරන්න සූදානම් වෙන්න එපා මේ කාල සීමාව තුළ. ඔබ නිරෝධායනය කරන්න ඕන නිසා තමයි ඔබට මේ කාල සීමාව නිවාඩුව රජය විසින් ලබා දීලා තියෙන්නේ. එතකොට ඔබ මේ කාල සීමාව තුළ මේ කොරෝනා කියන වෛරසයෙන් බොහෝම ප්‍රවේසම්ව කාලය ගත කරන්න ඕන. එතකොට වෙනදා වගේ ඇවිදින්න කරන්න, යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න, තැන් තැන් වල රැඳෙන්න සූදානම් වෙන්න එපා මේ කාලේ. මේ කාලේ පුළුවන් තරම් නිවසට වෙලා ආරක්ෂිතව ඉන්න. අවශ්‍යම කාරණයක් තියෙනවා නම් එළියට යනවා නම්, නිවසින් එළියට යනවා නම් අනිවාර්යයෙන්ම ඔබ මේ ඒ මාස්ක් එකක් පළඳන්න. අනිවාර්යයෙන්ම මාස්ක් එකක් පළඳගෙන එළියට යනවා නම් අනිවාර්යෙන් යන්න. තව එකක් තමයි මතක් කරන්න ඕන, ඔය බස් වල ගිහිල්ලා එහෙම එනකොට අපි අර තැන් තැන් වල අපේ අත ඇල්ලෙනවා. ඒ ඇල්ලෙන තැන් වල සමහර විට මේ වෛරසයේ ඒ හරහා අපිට අපේ ශරීරයට එන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා කොහේ හරි ගමනක් ගිහිල්ලා ආවට පස්සේ ඔබ අත් දෙක පිරිසිදු කරගන්න. සබන් දාලා අත් දෙක හොඳින් සෝදන්න. එතකොට තව කාරණයක් සිහිපත් කරන්නට ඕන, අපි මේ කාල සීමාව තුළ බොහොම සමගි සම්පන්න වෙන්න ඕන. දැන් ලංකාව කියලා කියන්නේ පාස්කු ප්‍රහාරයේ පහුගිය වැඩි කාලයක් නෙවෙයි. මේ පාස්කු ප්‍රහාරයේ කාල සීමාව තුළත් මිනිස්සු බොහොම සමගියෙන් කටයුතු කළා. ඒ වගේම තමයි අනිත් කාරණේ, සුනාමිය ඇතිවෙච්ච වෙලාවේ, ගම් වතුර ඇතිවෙච්ච වෙලාවේ මිනිස්සු ආධාර එකතු කළා. ඒ ජාති භේදයක් මේ කිසිම දෙයක් බලන්නේ නැතුව හැමෝම සමගි සම්පන්නව එකමුතුව කටයුතු කළා. එතකොට මේ යම් ප්‍රශ්නයක් රටට මේ කාල සීමාව තුළත් ඔබ ජාති ભેද කුල ભેද මේ කිසිම දෙයක් පක්ෂපාත වලින් තොරව හැමෝම සමගි සම්පන්නව මේ සියලු කාරණාවලදී ඔබ ආරක්ෂා වෙන්නට උත්සාහ ගන්න කියලා මතක් කරගන්න. ඒ වගේම තමයි පිට රටවල ඉඳන් ලංකාවට එන මිනිස්සු ඇතැම් අය මේ නිරෝධායන මධ්‍යස්ථාන හදලා තියෙනවා. ඒ මධ්‍යස්ථාන හදලා තියෙන්නේ ඔබව සුවපත් කිරීමේ අරමුණින්. ඔබව සුවපත් කරා. එතකොට එහෙම හදලා තියෙද්දී ඇතැම් අය කිසිම දෙයක් අහන්නේ නැතුව මේ තමන්ගේ නිවෙස් වලට යාමට උත්සාහ කරනවා. ඉතින් එහෙම වෙන්න එපා ඔබ.
පහුගිය කාලේ ඔබට මතක ඇති චීන ජාතිකයෙක් ජාතික කාන්තාව ලංකාව තුල කොරෝනා වෛරසය හැදිලා ඉඳලා එයාව සුවපත් කළ නැවත ඒ රටට මෙයවුවා. ඉතින් ඒ වගේ විශ්වාසවන්ත රටක් තමයි ලංකාව කියන්නේ. ඉතින් ඒක නිසා ඔබ පිට රටේ ඉඳන් ලංකාවට ආවට පස්සේ ඔබ නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රයෝග කරාම ඒ ස්ථානයට යන්න ගිහිල්ලා ඒ අවශ්‍ය කාල සීමාව තුළ එතන රැඳිලා ප්‍රතිකාර ලැබනවා නම් එහෙම ඒක ලබලා අවශ්‍ය කාලයක් දී ඒ කාල සීමාව තුළදී ඔබ එතනින් නික්මෙන්න කියලා සිහිපත් කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන් හැම දිනාටම සිහිපත් කරනවා ඔබ සෝෂල් මීඩියා කරන කෙනෙක් නැත්නම් ඔය YouTube ඊට පස්සේ Facebook මේ වගේ සමාජ ජාල මාධ්‍ය සෝෂල් මීඩියා පාවිච්චි කරන කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබ සර්ව සම්පූර්ණව යමක් දැනගත්තන් පස්සේ විතර මේ සෝෂල් මීඩියා හරහා මේවා යොමු කරන්න. නැත්තම් ඔබ කිසි දෙයක් නොදැන කවුරුවත් කිව්වා කියන පළියට මේවා සෝෂල් මීඩියා හරහා යොමු කරන්න එපා. මොකද අද වර්තමානයේ වෙනකොට ටීවී නාලිකා වලට වඩා රේඩියෝ නාලිකා වලට වඩා මේ පුරුදු වෙලා ඉන්න මිනිස්සු මේ ෆෝන් එකෙන් YouTube ගිහිල්ලා Facebook ගිහිල්ලා යම් කාරණයක් දැනගන්න. ඒක නිසා ඔබ වැරදි දේවල් ලංකාව තුල පතුරවන්නට එපා. මොකද ඒ තුලින් වෙන්නේ ඔබ views වැඩි කරගන්න පුළුවන් සමහර විට කරන්න. හැබැයි ඒ හරහා මිනිස්සු මේ ඇති කරගන්නවා නම් වැරදි අදහසක් ඔබ සමාජයට සිදු කරන්නේ මහා අකටයුත්තක්. ඒ නිසා ඔබ ඒ වැරද්ද කවදාවත් සිදු කරන්න එපා. ඔබ හරියටම 100%ක්ම සර්ව සම්පූර්ණව දැනගෙන ඔබගේ සෝෂල් මීඩියා හරහා ඒවා යොමු කරන්න කියලා මතක් කරනවා. වැරදි දේවල් කවදාවත් යොමු කරන්න එපා. මේ කාලේ මිනිස්සු කලබල වුණාට පස්සේ ලොකු ගැටලුවක් රට තුල ඇති වෙන්නත් පුළුවන්, උද්ගත වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒ පිළිබඳව මේ මොහොතේදී තාමත්ම කාරණක සේපත් කරමු. ඒ වගේම තමයි පින්වත්නි මේ කාල සීමාව තුළ ඔබ අනිවාර්යයෙන්ම ප්‍රවෘත්ති බලන්න. ප්‍රවෘත්ති බැලුවට පස්සේ ඔබට දැක ගන්නට පුළුවන් වෙයි ලංකාවේ මොන මොන වගේ ප්‍රදේශවලටද මේ අවධානම තියෙන්නේ කියලා. ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුවත් කිරීම සිද්ධ කරයි. දැන් අද මතක් කළා අප්‍රේල් 20 තමයි නැවත පටන් ගන්න කියලා පාසල්. හිමාඩු දෙන්නා කියලා කිව්වනේ. හැබැයි වරින් වර සමහර විට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් යම් යම් තීරණ ගන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ කාල සීමාව තුළ ප්‍රවෘත්ති අනිවාර්යයෙන් නරඹන්නට කියලා සිහිපත් කරමු. ඉතින් ඒ වගේම තමයි අපි මේ මොහොතේදී ආශිර්වාද කරනවා විශේෂයෙන්ම රටවල් වල ඉන්නවා අපේ ශ්‍රී ලාංකිකයෝ. ඉතින් ඒ හැම දිනාටම අපි සිහිපත් කරනවා ඔබ ඉන්නේ කොතනද ඔබ අනිවාර්යයෙන්ම ඒ රෝගයෙන් ආරක්ෂා වෙන්නට කියලා මතක් කරනවා. ඔබ ඉන්නේ දකුණු කොරියාව වෙන්න පුළුවන්, ජපානය වෙන්න පුළුවන්, චීනය වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන්, මොන රටේ වුණත් කමක් නැහැ. ඔබ එළියට පහළට යනවා නම් අනිවාර්යයෙන්ම මාස්ක් එකක් පළඳින්න. ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා කොරෝනා රෝගයෙන් ඒ වෛරසයෙන් මේ වෙනකොටත් පීඩා විඳින කෙනෙක් නම් ඔබට ওই රෝගී තත්ත්වයෙන් ඉක්මන් සුවය සැලසේවා, නිරෝගී සුවය සැලසේවා, චිර ජීවනයේ සැලසේවා. එයයි අපේ එකම ප්‍රාර්ථනාව. එහෙනම් ඔබ සෑම සියලුම දිනාටම තෙරුවන් සරණයි.